අයිබ සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ත ප්‍රෘති වාර්තාකරණය ප්‍රමුඛයා සිතජීවී රාත්‍රී ප්‍රෘති ප්‍රකාශයි ආරහමපන්නේ. මමදේශාන් ටම ගෙදර ප්‍රථමෙන් රාත්‍රීපුවත් සිලස්ථල පලාාත් සංචරණ සීමල් විසි එක තෙක් දැඩි කරන්න තවදුරටත් කොVවිට රෝගින් වාර්තාාවන ප්‍රදේශ හුද කලා කරන්න ජනපතිගෙන් නියෝග. සිට ලබන එොදා දක්වා ක්‍රියාත්මක නවसाෞ්‍ය माර් ගෝපදේශ නිකුත් කරයිසිනවා ශාල සට විසි පහක ධාරිතාාවයකින් දෘත කිරීමට අවසර අත්‍යවශ්‍ය නවන්න සියලු ගමන් සඳහා දිනපතා රාත්‍රිය කොලාහය සිට අලියම හතර දක්වා අවසර ලබාදී නැතදේශය කිරිපිටි मिलලත් ඉහලට ्र්‍රराෑम හर සය කෘප्याල් අනුවකින් නිහලට किलोෝग्राम එක කෘප्याල් දशය පනස් පහකිින් වැඩිවෙයි. නතාව දුෂ්කරක්‍රයා කරන තැනට පත්කළ ආණ්ඩුව ගැන සජිත් කියයි. දෙන පොහොරවලින් වකාාව ආරම්භ කරන්න ඇමති ඉල්ලයි ගෙනාව පොහොර අකාබනිකයි විසසච්චීන් කියයි. ගුරුවරු පාරට බැස්සොත් අපිත් බහිනවා අනුරාධපුර දෙමාපියන්ගේ සූදානමක්. පාසල්ෙන ගරුවරුන්ට තර්ජනය කොළ තත්තඩුවට ගන්න චන්ද්‍රසේනත් සූදානම්. සුබෝධනී වෙනුවට නිරූපමාගේ පැන්ඩෝරාව ඉල්ලන ගුරුවරු. නගුම නඩුවෙන් බැසිල් රාජ පක්ෂ නිතහස් නේතිපති ඒ අදි චෝදනාවත් ඉල්ලා අස්කර ගනිී කලු ගල් පස්හා මැටි ජාවාරමට තිත්ත තබයිද ගැසට වගේ චකලේකයතු රීවස්වේද මුදල් වෙන් කළ සංවර්ධර් ව්‍යාකෘති වහාවසංකරන්න අගමැතිගෙන් නියෝග! පවතින තත්යනුව නව ර්ගපදේශමාලාාවක් මේ බනවිට නිකුත් කරති බෙනවා ප්‍රථමේ නවධහනය පිළිබඳවයි. එයනුව හෙට සිට ලබන තිස් එක්වනදා දක්වා රට විෘතකරීමට අදාළව නව සෞඛ්‍ය මාර්ගුපදේශමාලාවක් අද පස්සරුවේ නිකුත්ක නුල් ලබවා. මෙ අතර දැනට පෞතින සංචරණසීම ලබන විසි එක්වනදාතෙක් දැඩිව ක්‍රියාත්ම කරන ලෙසට ජනාධිපතිවරයා ආරක්ෂකංශ වෙත උපදෙශ ලබාදීති බෙනවා. යට සිට තිස් එක් වනදා ක්වා ප්‍රමිකව රටවවිෘතකිරීමට අදාලව සෞඛ්‍යමාත්‍යංශේ විසින් දව මාර්ක ෝපදේශ මාලාාවක් නිකුත් කරති බෙනවා. මීට ප්‍රථම අපි රැස්සීම් වැඩමුළු සම්න්ත්‍රන සඳහා අවසර ලබාදී ලතිබේ විසි පහකට පමණයි. එය අපරිමය පණහක් දක්කා අවසර ලබාදී ලත්තිේෙනෝ. අවන්හල් මේ මස්ස විසි එක්වෙන් දෙන සිට විෘත කරන්න අපි අවසර ලබාදෙනවා. එය ආසන ධාර්තාවෙන් සීයට තියක් හෝ ගණදිනුකරුවන්ගේ උපරමය පණහකට තීමා කරලා අවන්හල් විවෘ්ත කිරීම සඳහා අවසර ලබා දෙෙනවා. මංගල උත්සව සඳහා උපරමය පනස් දෙනකුට සීමාවක් යටතේ අපි අවස්ථාව ලබා දෙනවා. අවමංගල උත්සමය සඳහා ඕනෑම වෙලාවක සිටියහැකි පුදගලයන් ගැන විස්ස දක්වා අපි වැඩිකරලා තියෙනවා. ත්‍රීඩා සඳහා අපි අවසර ලාදීල තියෙනවා. ලබාති ඇති මාර්ගෝපදේශයන්ට අනුව විභාග පැවැත්වේ හැකි අතර, උපකාරක පන්ති සඳහ තවතුරටත් අවසර හිමි වන්නේ නැෑ පොතු ප්‍රහණයේදී මගින් කෙනයා හැකේ ආසන දහරිතාවට පමණයි. එසේම අත්‍යවශ්‍ය ක්‍රාකාරකම් හැර අනෙක් අවශ්‍යතා සඳහා අන්තර් පළත් සංචරණ සීමාවන් විසි එක් වනදා අලුවම හතර දක්වා බල පැවැත්වෙන අතර අත්‍යවශ්‍ය නොබන සියලුම ගමන් සඳහහා දිනපතාරාත්‍රී කොල්හයේ සිට අලුවම හතර දක් පාද අවසර හිමි වන්නේ නැෑ. දැනට ක්‍රියාත්මක පළත් සංචරන සීම විසි එක් වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියත්මක කිරීමට තිරණේ කරතිබෙනවා. ලබන දහනාවය සහ විස්සදිනවල යෙදී ඇති නිවාඩු දින සමඟ. දීර්ග සතියන්තයක් යෙදී ඇතිබැවින් සිරම් පලාත් මයිම් පලති ගමනකමට කටිගුතු දැඩිබ පරික්ෂාවට ලක්වරන ලෙසයි ජනාතපති ගෝටාබේ රාජපක්ෂ හතා ආරක්ෂක අංශවලට නියෝක කරඇත්තේ. ඒ අද පෙවරවේ කොවිට මර්ධන විශේෂ කමිටුව සමඟ වීටියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේති. ටමකාලනයක් කරන්න නැතුව ඒ දිිස්ට්‍රික්ේ හොමද පොසිටි්‍රේසස් එන්නේ කියලා බලලා අම්මානය කනනා ඒගම. මානේ අයිස්ොලේද කල්ලා ඒ කොටස් අපි ගත්තොත් හොඳයි අඩුව වෙලා තියෙන වෙලාවේ අපිට පොහමාර එක කන්ට්‍රල් කරගන්න පුුවන් එක්ම කොහන්ද කිය හරියට බැලවි ඇතුත් එක පටම මෙ අතර තවතුරටත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිීම අත්‍ය වශ වන බයි යුද්ධ හමුදාපති ජෙන්නරාල් ශාවෙන්්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ පසුගිය කාලෙපුරාට තිබුණට වැඩිය යම්කිවසිී ලිහිල් කිරීමක් අපි. ඉදියේදී බලාපොරොත්තුව වනො. නමුත්. ඉ රටවල්වල මේ කොයිඩ ආසාධිත්‍යයන් අඩුවච්ච රටවල පවා මේ අවස්ථාවේදී, කොයිඩ ආසාධීතිගෙන්ගේ වැඩිවීමක් අපි දකිනෝ. තින් ඒ හිද අපි රටේ ජනතාවගේෙන් ඉල්ලා සිටින්නේ යම්මාආකාරයක ලිහිල්කිරීම් කරු ලබුවත් ඔබ බද්ධමත්ව ශ්‍රී ලංකාවේ කොයිඩ් පරාජයකිරීම සඳහා කටතු කළිතුත් බෙනවා. මේ අතර වයිස අෞරතු දහ අටත් දහනවත් අතර වයස්කාන්්ඩේ කොළම දිස්ට්‍රික්කේ පාසල්ලමුන් සඳහ, කොවිට් මර්ධන එන්නත ලබාදීම අද සිට ආරම්භ කෙරුණා. අනිකුත් ිස්්‍රික්කන්හි මෙම වයස්කාන්ඩේ සිසුම් සඳහා ලබන විසි ඒක් වනදා සිට පාසල් හා ප්‍රාදේශ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලමකින් එන්නත ලබාදීමට පිීවරගැති බෙනවා මාස පහගට පමණ පසු අඩුම දෛනිකොවිට් මරන අදවාර්තාාවුණ. ඒ මරණ විස්ක්ලෙ සයි. අදාළ මරණ සියල්ල ඒ දින සිදුව ඇති පවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත අහු කළේ ඒ අනු මෙනට සමස්ත කොවිට මනල සංඛ්‍යාව. දහත් උන්දහස් හර සසිහතලස් නව දක්වා ඉහෙ ගොස්තිබෙනවා. ඇතවම අපේ රටේ තරම් කොළේ වහලා ජනතාව රබට්ටන්න හදන දේශපාලත්්‍රයෙන් සහ නිලධහරින් ලෝකේ වෙන කොහේවත් ඉන්න මද කියන එක ප්‍රශ්නයක් ඊයේ වරායේ ගොඩපාපු පොහොර කාබනික කියලා රජය වග කියතු නිලදහරින් පුුණපුනා ප්‍රකාශ කරනවා නමුත් විෂය දන්න බින්තුතුන් කියන්නේ පොටැසිියම් ටෝරයි් කියලා කාබනිික පොහොරක් නැහැ කියලායි ගෙනපු පොහොර ගැන ඇත්ත කියලා බෙදන්න තරම්වත් මේ නිල දහරින් සහ දේශපාලක්වයයටට ඕමනාවක් නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. කොහොමනක් අදත් පොහොර ගැටලුව වෙනුවෙන් ගොවන් ප්‍රදේශ රැසදී උද්ගෝෂණ පත්වන ලැබවා. දලවශයෙන් වසරකට රසානික පොහොර මට්‍රික්ටොන් ලක්‍ෂ දහයක්වත් අවශ්‍ය බවට උපල්පනය කරමු. එවිට මෙම රසායනක පොහොර ප්‍රමාණය මෙෙන් පස් ගුණයක කාබනික පොහොර අවශ්‍යවනවා. ඒක කියන්නේ කාබනික පොහොර මට්‍රික්ටොන් ලක්ෂ පණහක්වත් අවශ්‍ය බවට උපකල්පනය කළ හැකි. අපේ රටේ වසරකට කාබනික පොහොර මෙට්‍රික්ටන් ලක්ෂ තුනක්වත් නිෂ්පාදනය කරන්නේ නැති බවතමයි වාර්තා වන්නේ. මේ අනුව කාබනික පොහොර අනිවාර්ෙන්ම ආනායනය කරන්න සිදුවට බව අමුත්වෙන් කිවයුතු නැහැ. කාබනික පොහරා ආනායනය බොහෝ දෙනකුට වාසි සහගත බිශ්නස්ක ඒතා හොඳින් කොමිස් ගහන්න පුළුවන් වීම නිසයි. ප්‍රශ්නය ඇත්තේ ඇත්තටම ගන්නන්නේ මොන විදිහේ කාබනික පොහොරද කියන එක තුළයි. ලිතුවේනිාවෙන් රටට ආනායනය කළේ කාබනිකද අකාබනිකද කියන එක ගොවියන් දැනගත යුතුමයි. මේ පිළිබඳව කතා කළ පෙරධදිනය විශ් විද්‍යාලේ ක්‍රෘෂ්ි කර්මපීටයේ ජේෂ් මහාචාරය බුද්ධි මර්වේමහතා. ෝයි ප්‍රසාායන විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් කාබනික නොවන අකාබනික සංගවගත්තමයි මේ ඇවිල්ලා තියෙන. ජාතික පොහොර ලෙකම් කාරයාලය වගකීම වෙන්නේ මේ පොහොර වල බැර ලෝහ අඩංගුද නැද්ද අඩංගුණන් බල පවත්වා සීමාවන්ට යටත්ව තියෙනවාද කියලා. හොයල බල්ලා ඒ අනුව මේ පොහොර බෙදාහරණ එකයි. එකක ජාතියේ පොහොර ආනයනය ක ොත් අවසන් ප්‍රතිඵලේ අතිේශය කණ ගාතු දායක ියහෙකි බවයි ශ්‍රයි ජයවර්ධ ප විශ විද්‍යලේ ර ය . න්ශ භාචාරය ස්ටම් චිින්තක මහතා පවසන්නේ. ශරීරයට හානිවන්න බැර ලෝහගේ ේවල් තියන්න පුළ අනිවාර්ම තියන ඒ කොච්චර තියවාද කියලා අපි දන්නත් නැද මේ කෙලින්ම ගෙනල්ලා කිසිම රසාායෙක විශලේෂනයකුත් නැව මොවාද තියන්නෙ කියෙල න්නන්නේ නැතව ගෙනල්ලා අප පසට එකතු කරලා මොන තරම් ඉස්ස රහට මොන තත්ව ඇතිවෙද කියලා අපිට කියන්න බෑහ. මේ අතර ක්‍රෂිකරම ඇමතිතවර පවසන්නේ ගෙනපු පොහොරවලින් වගාව ආරම්භ කරන්න කියලයි. දැන් රසානක පොහොර ගෙන්න්න කාලයක් නැති බවද හු පවසනවා මස. <muchas> . ගොයි බට ගෙල්ලා අවශ වැඩටඩතු කරන්න කියෙනලා. යම් කිසි හකින් මහකන්නේ අස්සවන්න පහත වැටනොත් ගොවින්ට සහනාධාර දෙෙන බව ඇමති නාමල් රාජපක්ෂ මහතා ඒ අවධරනය කලා. ශ්‍රී ලංකාවට නායනය කරන පොහොරවල වගකිම තමාගන්න බව කෘෂිකරම ඇමතිවරට ඒ ප්‍රකාශ කලා. බැලූ බැල්මට මේ දෙදනගම ප්‍රකාශ හරිම අලංකාරයි. අස්වන්න අඩුවනොත් ගොවින්ට සහනාධාර දෙන්න පුලුවන්. ඒ දෙන්න වෙන්නේ කාගේවත් පෞද්ගලික පොකටුවෙන් නෙවෙයි. එක්කෝ පිටරටකින් අයක්කරගෙන නැත්තම් දේශීය බදුවලින්. ගොවින්ට හෙම දුන්නයි කියමුකු අඩුවෙන අස්වැන්න හේතුකොට ගෙන ජනතාවට කන්න දෙන්නේ මොනවාද. ඒකයන්නේ කාබනිික එළවලු සහල් පිටරටින් ගේන්න යනවාවද කට අපේම මුදල්න්නේේද බැ වෙන්නේ ගේන පහොරවල ගුණාත්මක භාාවය පිළිබඳව වගකීම මහින්දානන් දළුද්ගමගේ ක්‍රිෂ්කරර් මඇමැතිවරෑඇෙන තනි පුද්ගලය මත තබන්නේ කොමන පද නමකින්ද. ගෙවුණු දශක කිහිපේ පුරාම තනි පුද්ගල චරිත මත තැබූ විශ්වාසය මෙරට මොන්න තරම් අගාදයකට ගෙන ගුස් ඇත්දැයි සිතා බැලිය යුතුයි. රට පුරා අදත් ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා. අපි ඉල්ලන්නේ අපි ජීවත්වන තේගහට අවශ්‍ය පෝරටික විතරයි. තනකොල දල්ලක්ටත් නොබෑ කිච්චි. මෝඩක් මේ ගො මේ රට බාලදිය මේ ලක්ෂ සංකයත් ජනතතාය ශාප කරනවා ඒක නිසා කරුණ කල පිලේ හසායදික බෝරණේ කාබලි බෝර අපි වශ්‍යන ම ල් අප ගොහිතන කරන්න වතුරටි කොතරට ගවල වටත්තින නිල ො ද හබ . පොහොර අර්ුදේ සම්බන්ධෙන් දේශපාලච්වෙන් සහ මහා සංග්‍රත්නය පළ කළ අදහස් කිහිපයක්ත් දැන්. ගුර ගැටලු පොර පිබඳ ප්‍රශ්න බඩුමිල පිබඳ ප්‍රශ්නේ සියලු දේම ගත්තහම මේ රටව පාලනයෙන් තොර අයාේ යන රටක් හැටියට අපිට දකිද පුළුව. රජයේ මාධ්‍යවලින් දැන් අනතුරු අංගෝනවා මේ ඉන්දනමිලත් ස්රහට වැඩි වෙයිදෝ කිය. දිෙ කැපන අ්‍යවශයාාර දවිය අපිට පාලික කරන්න බැරිවිදියට ඉහලට ගිහිල්ලා මුළු විශේව මේමගේ පශ්යක්ක් තියනවා තියක ජට පලකන ැට ප රට බ්‍රන් කරන්නගයා සමහර මාධ්‍ය ආයතන වල අයිතිකාරයෝ කාබනික ගොවි තැනතියන එක රට ලෝක යි අන්තිම ොද වනේ බනික ගොවිතැන කරන්න ගහිල්ලා අසාර්ථ වෙලා ගොවියෝ මහපාරට ඇල්ල අරගලර තනක් බවට රට සාගත එිත්ත ච රටක් පවට පත් ෙලා ේල් පහට නත් හ පොට සල්ලිදැමවගේ නිසා ගොවෝ ද ගරනක නවත්ත ති. ොරුව ී ාවන හර කිය ක්ටිය සහිත දව ට තු හ ද ෙප මට ාලක ටත් හික ප ර රසයන්න පොර හොයාගන්න පැරිව ත්වේ ොල ුල් දග ප්‍ර මගේ ආ්ඩුව ඇදගෙන නන වැඩරන්න එපා. ටම ගි තියන හනුමන්තගේ කාරිභාරිෂ් කරන පේ මහින්දන්න දලුද්ගමගේ මත්තුම දැන් අලු හයා ගැනිමක් කලති. පොට ඇසියම් ක ෝයි කාබනික පහොක්විදිේ මෙතුම හොයාගැදින හැ මෙතුම මේ නොබෙල්තෑඇ ගෙට පවා සුසකම් ලබ දත්තරම අද ොකු හොයාගැනීමටත්වන පුදගලය මේ කරන බරු අප ආදරෙන් පිගල හැත චක් හොද ආන්ඩුව කැට මේ විදිටම බිත්තියට හෙත්තු කරන්න පව් අසරණය අයිංසකයි මේ විදියට කරන්න කිය. ර්ධන ව්‍යාපෘතිවලට වෙන් කරඇති මුදල් ආපසු මහා බණ්ඩාගාරය වෙත එවන්න එපා ැයි අග්‍රාමාත්‍යය මහින්ද රජපක්ෂ හතා නිලදහරින්ට අද උපදෙස් ලබා දුන්න මේ වසර අවසන්වීමට ප්‍රථම අදාළ සංවර්ධන ව්‍යපෘති අවසන් කන ලෙසයි අග්‍රාමාතිවරයා නාගරික සංවර්ධනහා නිවස අමාත්‍යංශුවෙන් නිලදහරම සමඟ පතිසාකච්ඡාවකදී අද ප්‍රකාශ්ව කළේ. ගති සමාලෝචන් රැස්වීම, අද අල්ලී ගහමන්ත්‍රීදී පැවති අවස්ථාවයි, විශයබර අමාතවරයා වශයෙන් අග්‍රමාතුමා මේ බව සඳහන් කලා මහබන්ඩා ගරේ මුල් ඉතිරිවන පරිදි අයෝජනමගේ ්‍යවාසව්‍යප්‍රති්‍රාත්මකිරීමටද, මේ වන වි අවධන යොකර ඇයි ප්‍රගත් සමාලෝච ැස්සීමේද, අදහස දක්කමින් අගක සංවර්දනහ නිවාසාමාත්‍ය ශල්ලකම් සිණනිමල් පෙේර මහතා පෙන්වා දුන්නා. පසුගගේ ජලිමසේ ආරම්භ කළ සයක් නගර සංවර්ධන ව්‍යාපෘතිය, මේ වන විට ඉතා සාර්ථකව්‍ර්‍යාත්මක වන බව සඳහ කළ සිරිමල් පෙරම්මහතා මේ වසේ සැම්බර්තිස කොන්ඩාට පෙර, දාළ සංවර්ධන ව්‍යාපෘති බොහමයක් අවසන්කිරීමට අපපේක්ෂක් කන බවද කියා සිටියා. මෙහිද අදහස් පළකන නාගරික සංවර්ධන අධිකාරය සභහපති. විශ්්‍රමිකම්ජෙන්රල් උදේ නාෑකර හතා දෙදහස් විසිහතර අවසන් වරවිට නව නිවාස හැටදහසක් ඉදිකිරීමට සැල්සුම් කළ ඇති බව ප්‍රකාශ කලා. සයක් නගර ව්‍යාපෘතියට සමගාමීව එක්නගයක නිවාසසය බැගින් නිවාස දස දහසක් එදිිරන බව උදේ නායකර මහතා පැවසවා. කොළඹට පමණක්ීම නොවී ග්‍රමිය ප්‍රදශවලටද මෙම නිවාස්‍යපෘති ගෙන අලෙස ග්‍රමාතය මහිද්‍රරජ පක්ෂමහතා හිද නිධරීන්ටෝ ප දිස්වාදී තිබෙනවා පගති සමාලෝච ්‍ය අවසානයේද අමාත්‍යංශේ එක්. තැවල ක්‍රියාත්මක වී යුතු මුූල්්‍ය සහ මානව සම්පත් කළමනා කරන ආකෘති, අග්‍රාමාතතුමා අතින් ආතන ප්‍රධානින් වෙත පිරිනැමවා. දිිනගම අඩුව සම්බදඳින් මුොදල්ලාමාතේ බැසිල් රාජපක්ෂ මතාට එහිවතිබූයි චෝතනා නීතිපතිවරයා අද ඉල්ලා අස්කර ගත්තා. එනුව චෝතනා වලින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරය අව නිදහස් කිරීමටයි කොළඹ මහාදි කරණය නියෝග කළේ. දෙදහස් පහ වසර පැවති ජනාධපතිවරණ සමේී. දිවින ගුම සංවර්ධ දෙපර් මේන්තු ත් රෝප ලියන ති හයකට අික දලක්. සපරදී ලෙස සාවා්‍ය පරිහරණ කළையைයි චෝදනා කරමෙන්, ද මත බැසිල් ර ජපක්ෂ සහ දින ගුම සංවධ දෙපර් ම තුව හි අධ්‍යක්ෂ ால் කි සි නවක ෑ මහත්තුර ේහිව ුණු රති ධ ෝ නා තිපතිවරයා වින් ල් හසර ගනීම හතුෙන්. ු නිදහස් කරන ෙට මහදිකරනය අදනියෝග කලා. මවස්ථාවේ නීතිපතිවරෑ වෙනුවෙන් පෙන සිටි ෝජ සොලසිට න්ඩල් අසාද නවාී මහතාිරය හමුුවේ කනු දක්මින් එම විත්තිකරුවන්ටේරහිව දිවිනගුම අරමුදල් සාවාධ පරිහිාණ සම්න්ධෙන් මීට පෙරගුණු කරතිබ ාවවත් නඩුවින් ඕවන් නිදස්කට නිදහස් කිරීමට, කොළොම මහතිරනය තිීන්දු කරතිබූ බව සඳහන් කලා. එසේ නිදොස්කොට නිදහස් කෙරනු නඩුවේ කරුණු හා මෙම නඩුවේ කුණු බහෝදුරට සමානහාහ සමාන්තර් බැවින් මෙම නඩුව පවත්වාගෙනයාමට හැක් නොැති බවට වි්‍යති පර්ශවය විසි නීතිපතිවර වෙත කරුණු ඉදිපත් බව. නිජ ොලිට නෙනරල් ලර සඳහන් කළා. දවස ගාන පාරිබෝගිකින්ට ඇහෙන්න්නේෙම මොනවා හෝ බහන්්ඩේක මිල ඉහලයාමක් පිළිබඳව. අද මිල්කෝ ආයතනය තමන්ගේ කිරිපිටිවල ිලගණන් ඉහල දැම්මා. මෙ අතර විපක්ෂනායක සජි ප්‍රමුදා සමහතා ප්‍රමුඛ සමගිචාන බලවේගේ ඉහල යන බහ්ඩ මිලට විරෝධය පල කරමින් අද කොටුව සහ කැස් බෑන ප්‍රදේශවලදී උද්ඝෝෂණ සංගිධහනය කරතිබුණා. දවස ගානී ඉහලයාන බාන්ඩමිලට විරෝතය පල කරමින්. රට පුරා දැවන්ත විරෝධතා මාලාාවක් ආරම්භ වීතිබෙනවා. මේ අ්‍යවශ්‍ය බාන්ටවලමි ඊහලයාමට විරෝතියඵල කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමත සමහතා ඇතුළ පරික් අද කැස්පව නගේ දී සංවිධාන කරතිබූ උද්ඝෝෂණයයි. රජය වගගේ මතමයි ජනතාව ජීවත් කරවින් ඇවත් පමැත සිතවෙන්නේ! දුටු දුටු හැන අසාහනය! යමත් ජනත් පාසා! වීනන. බලන්ගත ගෑස්පිල බලගත කිරිපිටිවිිල බලන්දත අත්‍යාව ශාරෝවිල හැමත් තනකම රදේ සමස්ථ ජනතාව පාගල එකේක මාෆියදි කියලා ොඩුමිල ලඩි කරන ඒ අරෝදල්ගින් හත කරන්නේ. දේශ පාලොන්ට සංවර්ධයේ ද ිලියන සීයද සිය බෙදනවා. ේ රජයින්න මහලක. මොලහතේ මුදල් විශාරධීන්ට දරිවෙලා තිබෙනවා. රදේ ජනතාවට සහන වබවද. පාලක සුර සපවිඳෙනවා ජනතාව දුකරපියය පරවන ැරට ණන්දුවවෙල්ල යෙනවා. මෙොතර සමග ජනපලවේ මන්ත්‍රවරන් පෙසක් අද කොල්ම්ප කටුව දුම්ප්‍රියපල ඉදිරි පිටදිී උත්කෝෂයක් සංවිධාන කරතිබුණ. ඒ ඉහලගිය බාන්ටිමිලට විරෝතේ පල කිරීම සඳහා. දියන්ද කරන ඉන්න කියලා පියානවා. ඒ අය හොරගන් කරන සල්ලි, ජනතා පිට බදුදාල බඩුමෙල වැඩිකල්ලා අයකරගන්න යුගයකට අපි ඇවිල්ල තිේද. මේනට රජයේ සේභකයා විනාසයි, කාරි භෝගිකයා විනාසයි, ගොවයා විනාසයි, රටම විනාස කරපු ආණ්ඩුවවිදියට, ඒ ඒවට බර දරගන්න බරිතත්යක් ඇතිවෙලා තිය අපට ජීවත් එන්න බැරි රටක් ඇතිවෙේලාතිය. ඇමතිවරු බරු කතා කියයන. බොරුතාගේගේ ජනතාව නොමකරන්න හදන ඔවත් ඇත්තත්තේ තමයි ඒගොල්ලට ජනතාවගේ ප්‍රශ්්‍ර ජතාවගේ දුක තරෙන්න්නේ නෑ. නතාවගේ සල්ලි වංචාකර ජවාරකාර පොසත් වන සිිටම් චේච් කරවාගේලා කිවවා දැන් හොඳවට සිස්ටමක චේච් කරනයනවා කන්ඩ නතත් රතක්යෙන් දඕන කිවවා. දැන් කියන බඩගෙන් හිතන්න ප ර ගැන හිතන්න කියිය මේ වන විට රටේ ජනතාව කබන ිට වෙලලා ලිපට තවත් අන්න දෙන්න. රිපිටමිල වැඩිවෙන්න. හොට ොලරය නිසානං පොහමද ලංකාව නිෂ්පාදනය කන්න කිරිපිටමිල වැඩවන්න. කවරුොම මොනව හිතුමතේ වැඩිකළත්. ජනතාව අවසානයේ කබලින් ගෑස් ලිපට වැටිය ඇති බවයි අප මීට පෙරද සඳහන් කළේ. මේ ඉහලයන්න බාටමිල පිළිබඳව ජනතා විරෝධය. හරත්න මොවත්න බඩුමි හසුතටයනවා පිටස් කොම්පැය කතා කන සල්ලික වන්ඩ කියවා පෝපතකරජීත් කල්පනගන පාරල අදම කරනද සැප කිය හත්තුර පල ද ට ච ර කියන්න ම ය ට එ ොන්න ු ිය දේ ඒ ොනොට මකර ිය ද ද න්නම මමකක්දය කරන කාර කියලා වැඩන්න බඩුමිලගැ හ ගහන ක්කමලට ගඩ බඩුවක්න මසු ටයකට කියලා පටින යවක් න. වැලක්මන මහින් වාතල ෙට්ටකම කියන චීනේ බැලුව අමට උුඩ මේ තියවා චීනනිකා ලයි්දාලා අරමෙන් කළම අගල සුපියට බවන වගේ ගැව්වාම හැල්ල නිලුම්කුරන්න මේ ලෝකට නයලාගේෙල්ලා ගහැලා ගැවිීමේවා. ඇද අන්තින වැත්ති දැමරු ට මි නිකා. සුබෝධනී දෙන්න බැරිනම් නිෙරුපමාළඟ ඇති පැඩෝරා මුදල් හෝ ලබා දෙෙන් ලෙස ගුරු විදුහල්පතිස් සංකම් රාචයෙන් ඉල්ලිමක් කරනවා. ගුරු වර්ජනයට අදට දින අනු හයයි. න ්‍රහස්පතින්දා සේටන ගුරුවරුන්ට බදාා කරන අය අත්තලංකුවට ගන්න සූදානම් බ අමාත්‍ය එම් චන්ද්‍ර සේන මහතා ප්‍රකාශ කලා. වැටෝ ප්‍රෂමතා විසඳීම සඳහා රජය ලබදදුන් විසඳුම් බහරගන්නේ නැති බව ගුරු විදු ල්පති සංගම් ප්‍රකාශ කරනවා එයනුව ලබන ්‍රහස්පතින්දාවන විට තම ගැටලුවට විසඳුම්දුන්නේ නැත්නම් පසල්්‍යන්නන්නේ නැති බව ගු විදු ල්පති සංගම් දෙගින් දිගටම පවසන්නේ අද මෞපිය ක්ඩායමක් ඇමති එස්ෙම් චන්ද්‍රසේන මහතාව ඔහුගේ අනුරාධපුර නිවසේදී මොන ැසුුණ. එහිදී අමාත්‍යවරයා පවසසාසිටියයේ පසල් යන ගරුවරුන්ට තර්ජනය කළොත් එවැනි පුද්ගලයින්ව අත්තනංගුවට ගන්නා බවයි . லாபினத்தா தත්ப்பதான் ரத்துல ே லூறு பருங்கரா அவண்டு கண்ண ூர் ண்டபலா த නවත්த்தண்ட சவர்ந்தක ரசி த்தම එ නවத்தண்ட வுத்தම அத்த குட பி. ර්නවලට බයිටන අතහරින්නේ නැති බව ගුරුවිදහල්පතිය සංගම් මෙ අතර පවසනවා. ඔබ තමුන්ාන්සේලගේේ තර්ජන ගර්ජනවලටන යටත්වෙන් අපි සූදානම් නෑ එනිසා සරත්වීරසේක රැමතිතුමාට පුළුවන් අපි කවුරු හරි. රන්තරය දෙතුන් දෙෙක් ගැන කියනවා අන්නේ ෘතය සමිනායක දෙතුන් දෙනා ගැන පොලිසය පැමිණිදාන්න. අපි ගේ පොලිසියට අධිකරණයට අපි ලැසි ටමට නිසා නිකම මේ බොරු ඔය තගට ඔය පාටවල්ට අම්මහත්තවෝ අපිටත්තෙන්නේෙත් නෑ බයවෙන්නෙත් නෑ අපි මේ සටන හකුලන්නෙත් නෑය අපි කියන්න ඕන. ඒවදා ගන්න ෙදරට දැන්කෙන සල්ලි නෑ කියල ා පිල්ලන්න සුබෝධන එකකොලොක් බෑක හෙෙන අපිට දෙන්නක නිරූපම අපට නිරූපම දෙන්නක නිරූපමාරජ පක්ෂ යාලඟ තියෙනවනේ. බිලියන තිස් පහක් ඒක දෙන්නකු විදුහල්පතිවරන් පිරිසක් පුජ මුරත් එෙටවේ ආනන්දහිමියන් හම වුණනා. විශෂියක් වෙන්දා පාහල් ආරම්ග හ දනන් රැතිවෙන්නේ. විශයක් පින්දා පාසැල් ආරුම්භගේ ප්‍රතම දරුවන්ට හැමග නාාටම කියන්නේ. මේවෙලාාව අපි ඉරජව ඔබයන අපි කැපේෙනවා. බයක් තකක් නැතුව. මේ ළමා පරපු ආරක්වාකර ගැනීම ජේතනාව යුක්ව විශයක්ෙන්දා පාසල් කරා ගමන් කරන්න ගෙනකයි. අපේ ඉල්ලේම මේතුර හිටපු අමාත්‍ය පාටලි චම්පික රණුවවක මහතා පවසන්නේ ගුරුවරුන්ට අයවයින් ගැටලු විසඳන බවට ලිකිිත විසඳමක් ලබා යුතු බවයි. ආ්ුව පැත්තෙන්ඉල්ල. හහාම විසයක්වෙන්දට හිස් පාසල් පදධතියක්ඇැතිර නැව. වාහම ඉදිරි දිනකීපේ ඇතුළ ෘතිය සමිති විදුහල්පති බෘත්තිය සමතිිත්ත එකතු වෙල. එකඟ තාවයෙන් යතුව නිශ්චිත පොරොන්දුවක් ලබාදීලා ලබන නොම්බ මාසයන අයවයෙන් මේ ප්‍රශ්නය විසිඳන බවට පොරොන්දු වෙලා ලිකිතව ඒ පිළිබඳව කටයුතු කරලා විශේෂය මුදල් ඇමතිවරයා ක්‍රියා කළ යුතුයි කියෙන්ක තමයි අපේස්ථාවරය. කලුගල් වැලි පස් ොරලු හා මැටි කැනීම කියන්නේ අප රටේ සංවර්ධනයට ප්‍රධාන වශවය දායයිකවන ව්‍යාපාරයන්. ඒහෙත් ඒ වටා ක්‍රියාත්මක මාසිියාව අතිශ්‍යවය බයන්නකයි. මේ හහා සිදුවන බරපතල විනාශය වැලැවීමට ජනතිපතිවරයා පත්කළ කාර්සා දෙක බලකායේ නිර්දේශ මත නව චක්‍රලයකයක් නිකුත් කරති බෙනවාා. කලුගල් වැල්ලි පස් බොරලු සහ මැටිකැනීම වගේම ප්‍රවාහනයක් වෙළදාමත්. අපේ රටේ ප්‍රධාහනම ගනේ ්‍යාරය. නීති්‍යානුකොලව මෙම කටයතුවල නිරතවෙමින්. රටේ සංවර්ධනයට දායයික වන ඉතා දුක්මහන්සයෙන් මෙම ව්‍යපාරහර මුදල් හම්බ කරගන්න පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ වගේම වෙන ව්‍යාපාර වගේම කළුගල් වැල්ලි පස් බොරොලු සහ මැටිකැනීම ප්‍රවාහනය සහ වෙළදාම කියලා කියන්නේ අපේ රටේ ප්‍රද්ධහනම මාෆියාවක් බවට පත්ව තිබෙන ව්‍යාපාරයක්. ඒ විදිහට චෝදනා කරන්නේ ඒ විදිහට ප්‍රකාශ කරන්නේ, ඉත්තාම බරපතල විදිහට වැලි හොරු කළුගල් හොරු පස් හොරු බොරලු හොරු. මැටි හොරු සුදු ඇදගෙන පරිසරයතු විනාශ කරමින් මහා පරිමානයෙන් ජාවාරම් වල නිරතවන බවට සාක්ෂි සාධක සහිත තොරතුර ඕනෑ තරම් තිබෙන නිසා. දේශපාලනය බලපුළුවන්කාරකම මුදල් හයිිය. ගමේ හයිිය මේ හැම දෙයක්ම එකතු කරගැනිමින්. ලුගල් ල්ලි පස් බොරුලු සහ මැටි කැනනිම් සරුසාරව අදත් මේ මොහොතෙත් අපේ රටේ සිද්ධ වෙනවා. බලපත්වේ දඩමීමමා කරගනිමින්. ඒහි සියල්ලු නීති රීති උල් අගනය කරමින්. බලය යොදා ගනිමින් ඔවුන් මේ ජාවාරමේ රට්ට පුරා විධස්ථානවල නිරතව සිටිනවා. නීති විරෝධ ආකාරයට සිදුකරන මෙම ක්‍රියාවන් හේතුවෙන්. අපේ රටේ ප්‍රධහන්න ගංගා ජලාශ ඇලමාර්ග ඇතුළු වාරි පද්ධතියටටත් බරපතල තර්ජනයල්ලවෙමින්තිබෙනවා. මෙකෘමිකතා දූෂණ වලක්වන්නට යම් හෝ සහනයක් ලැබෙනු ඇති බවට මේ වනවිට කොලේලියක් මතුවමින් තිබෙනවා. ඒ කළුගල් වැලි පස් බොරලු සහ මැටිගැනීම ප්‍රවාණනය වෙළ ම සම්. ඇද බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේකයක් නිකුත්කිරීම හරහා. යනෝ කාර සංග්‍රහි පරිච්චයද සහනු පදෙසන්නව භූවිද්‍ය සමීක්ෂණහාහ පතල් කාරයංශ විසින් මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සබන්ධ ක්‍රයත්මක්කනු ලබූ වැඩ පිළිබවල සම්පූර්මයෙන්, ප්‍රතිස්සාංස් කරනය කිරීමට අවශ්‍ය පියවරගතයුතු බව මෙම චක්‍රේ මගින් වැඩිදුරටත් දැනුම්දී ති පෙනවා. ඇතුළු කරුණු රැසක් මෙම නව චක්‍රලේකේ අඩංගවෙයි. නවචකරලයකේ හරහා රටම බලාපොරතුවන්නේ මෙතෙක් සිදුවමින් පැවැති කළු ගල් වැලි පස් බරු හා මැටිකැනීමේ මේ ජවාරම් සංස්ෘතිය වෙනස් කර පරිසර හිතකකාම ලෙස මෙ කටයුතු සිදුකරමින් රටේ සංවර්ධනයට ඒ දායක කරගන්නට හැකිවෙත යන විශ්වාසයයි. එසේ නොමැතිව ගැසට රිවස් කරගන්නා ආකාරයට. චක්‍ර ලේකද රිවස් කර නොකනිමින් මේ චක්ක ලේකේද දඩමීමාකරගෙන. පරිසර විනාශය සිදුකිරීමට බලවතුන්ට දනවතුන්ට ඇතැම් දේශපාලච්චීන්ට ඉඩ ලබා නොදෙනු ඇතැයි අප තරයේ විශ්වාස කර සිටිනවා. ඉදදු ්‍ර ලංකා ේත්‍ර ශක්ති ඒකා බද්ධ යුද අභ්‍යසය, අද මාතරු ඔය යුදධ හමුදා පුහුණු සටන් බොහමේදී අලංකාරවත් අයුරින් පැවැත්වනා. ඉදු ශ්‍ර ලංකා දේපාර්ශය හමුතත් සහගතාවේ ශක්තිමත්කිරීම සඳහා දෙරට අතර පැවත යුද අභ්‍යාසය, අද දින සාර්ථකව නිමාවට පත්වනා. මෙම යුද අභ්‍යාසය අම්පාර මමාදුරු ඔය යුද හමුද පුහුණු පාසල් භහමියේද පවැත්වනා. සුගේ පසොදා ට දින දහයක් පුරා අකණ්ඩෝ පැවිති මෙම ඒක බදධ යුද අව්‍යසේට ඉන්ද නු සහ ්‍රලංකා යුදහමුදා නිලධහරින් සැවලුන් දෙසි හතරිි දෙෙකු සහභාගි ීසිටිය. මෙම ඒකා බද යුද අ්‍යාසේ. ධහන ර ලෙස සහභ නේ ඉන්ද යුද හමුදා ප්‍රධහ න ාව න හ . ප්‍රධ ෙස ල යුද හමුදා ද ල් ද ල් හ ුණ. ඉන්ද යද හමුද ට පරිස නා ත්ව ල ්‍ර ලංකා යද හමුදා පරිසේ ත් දර ලබ ජ හ ජ හ පති හයි. තාම අලංකාරවත් හත් ආකර්ෂණය යුද අව්‍යසැපලෙස මෙම යුද අभ්‍යාසේ අවසාය මෙලෙස සනිිටහන්න්නුනා. ම පුවතත් සමගින් අප ඔබෙන් සමගන්න වා රාත්්‍රය ප්‍රෝෘ්තිේ ප්‍රකාශයෙන් අපි අලි තමුවන්න හෙට උදැසන හහිට අප ගේ උදේශන ප්‍රවෘත්්තිය සමකෙන් ඔබටස්වදායි දෙනපතා අලුත්ේඩටියෝ සහ ප්‍රවෘති නැරමීමට එහත බටන එක කලික් කර සසිත TVව සබස්ක්‍ර් කරන්න අලු සීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝතයක් කරන්න.